අද දවසේ මා කිරීමට නියමිතව තිබු කතාව මට වෙනස් කරන්න සිදු වෙනවා. මගේ මේ කතාවෙන් පස්සේ මා විශ්වාස කරන මේ ජනමාධ්‍යයේ ඉන්න වෘත්තිවේදීන් ඉන්නවා. මේ රටේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා කෙහෙළිය රඹුක් කළ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා හිමිනීලධාරීන් ඒ විදිහටම නම් හෙටත් දකින්න ලැබෙන්නේ ඔබ කොයිතරම් අවාසනාවන්ත රටකද ජීවත් වෙන්නේ කියලා කල්පනා කරන්න වෙනවා. මගේ මේ කතාවෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජිප් එක නතර කළා. මාව විතරක් නම් අත්අඩංගුවට ගන්නේ. මේ රට කොයිතරම් අවාසනාවන්තද කියලා ඔබට කල්පනා කරන්න වෙනවා. දැන් ඔබ දකින්න ඇති අද වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මා කරපු හෙළිදරව් නිසා මට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැමිණිල්ලක් කරලා තියෙනවා. මම මේ සියලු ලිපිගුණ අද හෙළිදරව් කරන්නේ මේ රටේ සියලුම පාර්ලිමේන්තු මැතිවරණ සිටින නිසා මෙහි මේ රට මේ අපේ මාතෘකාව සැබෑ සෞඛ්‍ය අර්බුදයට හේතුව තොර සැබෑ සෞඛ්‍ය අර්බුදයේ හේතුව සම්බන්ධ බොහෝ ලිපිගුණු මාද ජනමාධ්‍යයට සහ ජනගත කරන්නේ මේ අංශු මාත්‍රයක් වූ හේතු ප්‍රමාණයක් පමණයි මා පෙන්නුම් කරන්නේ. මේ මේ අවුරුද්දේ 2022 මාර්තු මාසයේ මේ අර්බුදය ඇතිවෙන්න කලින් එවකට සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මැතිතුමාට අපි පැහැදිලිව වෘත්ති සමිති සංධානයක් විදිහට ගිය අවුරුද්දේ මාර්තු මාසේ කියන්නේ ජන අරගලය ආරම්භ වෙන පෙර මේ සෞඛ්‍ය අර්බුදයේ සැබෑ ස්වරූපය අපි පෙන්නුම් කරනවා. ඖෂධ හිඟය සහ ඖෂධ මිල මේ රටේ බරපතල සෞඛ්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බව අපි පෙන්නුම් කරනවා. අවාසනාවට චන්න ජයසුමන ධූරයෙන් අවසාන වනතුරු මේ සම්බන්ධ සාධනීය සාකච්ඡාවක් අපට ලැබෙන්නේ නැහැ. මේ ගිය අවුරුද්දේ මාර්තු කියන්නේ මීට හරියටම අවුරුදු එකහමාරකට කලින්. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ 2022 සැප්තැම්බර් මාසයේ අපි මේ අර්බුදය මීට වැඩි වර්ධනය වෙන පෙර අපි පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඖෂධ හිඟය ඖෂධ මිල පාලනය සම්බන්ධව සාකච්ඡා කරන්නත් ඒක බරපතල අර්බුදයක් ඇතිවිය හැකි බවට කරුණු. අවසානට අද දක්වා රවි කුමුදේස් සහෝදරය කිව්වා වගේ විත්තිකාර පාර්ශ්වයේ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරනවා විනා පැමිණිලිකාර පාර්ශ්වයේ සමග අද දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දෙන්න ඕහෝ ජනාධිපති ලේකම් අසමත් වෙනවා. ඊට පස්සේ අපි හැමදාමත් ප්‍රශ්න ගැන කතා කරන නිසා ප්‍රශ්නවලට උත්තරත් අරගෙන අපි හමු වෙනවා. එවකට අග්‍රාමාත්‍ය ලේකම් සමන්වය නැකමැතුමා අපි කියන ඖෂධ හිඟය විසඳීම සඳහා මීට පෙර හිටපු නිමල් සිරිපාද සිල්වා සහ රාජිත සේනාරත්න අමාත්‍යවරුන් පවා භාවිතා කරපු ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් අඩු මිලට ඖෂධ ගෙන්වීම සඳහා වන ක්‍රියාත්මක වැඩපිළිවෙල. ඊට පස්සේ මේ යෝජනාව අපි වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙළි රඹුකැල මැතිතුමාට ලබා දුන්නාම ඔහු නිලධාරීන්ට උපදෙස් දෙනවා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න කියලා. හැබැයි අදටත් මේ යෝජනා ක්‍රියාත්මක වුණේ නැහැ. අපි මේ සාකච්ඡා පවත්වන මොහොත වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට කිව්වේ රටේ සෞඛ්‍ය අර්බුදයක් නැහැ කියලා. ඊට පස්සේ අපි මගේ පරිගණකයෙන් ඖෂධ නියාමන අධිකාරිය අපේ තුෂාර රණදේව ඉන්නවා. ඒකේ තියෙනවා සෞඛ්‍ය දත්තපදිය ප්‍රොන්ටෝ කියලා. ඒ දත්තපදිය ඇතුළත් වුණාට පස්සේ ඖෂධ වර්ග 2000කට ආසන්න ප්‍රමාණයක වර්තමාන තොග බලා ගන්න පුළුවන්. අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට මම පෙන්නුම් කළා ඒ තොගවල පිටු 300ක් 400ක තිබුණේ 0.000. එදා තමයි වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මුලින්ම පිළිගන්නේ මේ රටේ ඖෂධ හිඟයක් තියෙනවා කියලා. එතකන් ඔහු කිව්වා මගේ නිලධාරීන් මට බොරු කිව්වා කියලා. මම මේ සියල්ල සාක්ෂි සහිතව කියන්නේ මේ සියලු ප්‍රකාශ පෞගේ කාලේ ජනමාධ්‍යවල ඒ ආකාර වාර්තා කරපු නිසා. ඊළඟට බුද්ධි කලණය ගැන ඖෂධ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රටහැර යාම ගැන අපි පැහැදිලිව කරුණු හෙළි කළා. අවාසනාවට මේ යෝජනා ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා තත්ත්වයෙන් බාල ඖෂධ කියලා දෙයක් නැති බව. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල්වල භාවිතා කරන ඖෂධ වර්ග 10න් එකක් තත්ත්වයෙන් බාල බවත් තත්ත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය හිතාමතා සිදු කරන සමාගම් පවතින බවත් එම ඖෂධවල කෘමිනාශක වර්ග වල්නාශක වර්ග සහ අනිකුත් විස බීජ ඇතුළත් කිරීම තියෙන බවත් ඒ නිසා සබ්ස්ටෑනඩ් ලෝකල් ඩ්‍රග්ස් කියන්නේ ලෝකයේම
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට වෛද්‍ය ශිෂ්‍යයන් ඖෂධ වේද ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නා මූලික විෂය පතයක්. දැන් අපිට අහන්න තියෙනවා අර සාෆි සාබ්දීන් පැලෝපියනාලේ මිරිකුවට පස්සේ අම්මලා වඳ වෙනවා කියපු වෛද්‍යවරුම මහාචාර්යවරුම අපි දකිනවා මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා බාල ඖෂධ කියලා දෙයක් නැහැ කියලා. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලැන්සෙට් වෛද්‍ය සංගරාව සහ Google ගියාට පස්සේ සබ්ස්ටෑන්ඩඩ් ඩ්‍රග්ස් ගැන ජාත්‍යන්තර වාර්තා විශාල ප්‍රමාණයක් තියෙනවා. තත්ත්වෙන් බාල ඖෂධ නිසා හැම අවුරුද්දකම ලෝකේ ලක්ෂයක් ලක්ෂ 10ක් අතර ප්‍රමාණයක් මිය යන බව ඒ වාර්තාවල තියෙනවා. මේ සම්බන්ධව අපි සිංහල මාධ්‍යෙන් මෙරට ජනමාධ්‍යයට මේ ප්‍රශ්න ඇති වෙන්න අවුරුද්දකට කලින් කරපු හෙළිදරව්ව අද මේක මා නැවත උදෑසන ජනමාධ්‍යයට හරහා ප්‍රකාශයට පත් කළා. ඒතර මම ඉතාම කෙටියෙන් වුණත් මේ ටික කිව යුතුයි. ඊළඟට හදිසි අවස්ථා මිලදී ගැනීම ගැන රවි සහ තුෂාර කතා කරා. මේ ලිපියත් අමාත්‍යාංශ විමර්ශන ලක්විච ලිපියක්. මේ තමයි හදිසි සාමාන්‍ය මිලදී ගැනීම යටතේ ඖෂධ මිලදී ගන්න සල්ලි නැහැ කියන අමාත්‍යාංශය 1300ක් වැඩිපුර ගෙවලා හැම ඖෂධයක්ම මිලදී ගන්නවා 1300ක්. මේක පැහැදිලිම ඖෂධ වර්ග නම් සහ මිල වැඩිවීමේ ප්‍රතිශතය තියෙනවා. ඒ නිසා තමයි ලෝකල් පර්චස් යටතේ නැත්තම් සාමාන්‍ය මිලදී ගැනීමට මුදල් වෙන් කරන්නේ නැති අමාත්‍යාංශයට කොහොමද චෙක් නැත්තම් චෙක්පත් නිකුත් කරන්නේ 1300ක් විතර වැඩි මුදලකට ඖෂධ මිලදී ගන්න. ඒ නිසා ඔබ විශ්වාස කරනවා නම් මේ රටේ සෞඛ්‍ය අර්බුදය මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා අපි පිළිගන්නේ නැහැ. මේක පැහැදිලිවම ඉතාමත්ම දුර්වල පරිපාලන සහ කළමනාකරණ අර්බුදයක්. ඊට පස්සේ මේ තමයි අපේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2016-2025 මේක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි රටේ ඖෂධ සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා මම අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු නියෝජිතතුමන් සිටන නිසා එතුමාගෙත් මේකට සම්බන්ධයි. මේ තමයි ශ්‍රී ලංකා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය. මේක සකස් කළ අවසාන වෙන 2019 මේක 20-20-25 ක්‍රියාත්මක වී යුතු තිබුණා. අද දක්වා මේක අනුමත කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා අසමත් වෙනවා. මේ තමයි කෙටුම් පතකට පමණක් සීමා වෙච්ච ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය. මේක ක්‍රියාත්මක වුණා නම් අද කියන විදිහට අනවශ්‍ය ඖෂධ වර්ග රෝහලට සහ වෙළඳපොළට පැමිණීම සීමා කරන්න තිබුණා. ඒ නිසා අපි විශ්වාස කරනවා අලුතෙන් පනත් ප්‍රතිපත්ති හදනව වෙනුවට මේ තියෙන පනත් ප්‍රතිපත්තිම ප්‍රමාණවත් මේ ඖෂධ අර්බුදය නිමා කරන්නට. ඊට පස්සේ මම ඉතාමත්ම කෙටියෙන් ඉදිරිපත් කරන්නම් මේ අර්බුදය ආරම්භ වෙන සෞඛ්‍ය අර්බුදය ආරම්භය අර කිව්වාගේ කොවිඩ් වසංගත කාලේ ඉඳලම විද්‍යානුකූල ප්‍රවේශ අපි බැහැර කරලා තීන්දුව තීරණ ගන්නේ දේශපාලකින් සහ දේශපාලට හිතවත් නිලධාරීන් ප්‍රමාණයක්. කොවිඩ් වසංගතය එක රැල්ලෙන් අවසන් වෙන බව කිව්වම අපි පැහැදිලිව සාක්ෂි සහිතව කියනවා කොවිඩ් වසංගතය රැලි හතරක් යන බව 2019 දෙසැම්බර් මාසේ. මේ සම්බන්ධවත් මට විමර්ශනයක් අදටත් ක්‍රියාත්මක වෙනවා. මම කිව්වා ආසාදනය වෙන අයගෙන් 1%ක් මැරෙනවා කියලා. ඇත්තරම ආසාදනය වෙන අයගෙන් 4%ක් මිය ගියා. 70,000 ආසන්න ප්‍රමාණයක් මිය ගියා. අප කියන කරුණවල සත්‍ය අසත්‍යතාවයේ වෙනුවට මාධ්‍යයට හෝ ජනමාධ්‍යයට මේ සත්‍ය ජනගත කිරීම සීමා කිරීම මේ රටේ සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් විදිහට මා කියන්නේ නිසා. ඊට පස්සේ සෙෆ්‍රොක්සින් කියන ඖෂධය මිලදී ගැනීමේදී රුපියල් මිලියන 500ක වංචාවක් වෙන බව අපි කිව්වට පස්සේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුක්තව ඒ ගණදෙනුව නතර කරන්න පියවර ගන්නවා. අවාසනාව කියන්නේ මේ මිලියන 500ක ගණදෙනුව නතර කරලා මිලියන 1200ක ගණදෙනුවක් සිදු කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. මිලියන 500ක ගණදෙනුව නතර කරනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන්. හැබැයි ඊට පස්සේ සතියේ මිලියන 1200ක ගණදෙනුවක් සිද්ධ වෙච්ච බව කෙලේ රඹුක්කැල්ල අමාත්‍යවරයා ජනමාධ්‍ය පිළිගන්නවා. එහෙනම් අපි කොහොමද මේ සෞඛ්‍ය අර්බුදය විසඳන්නේ? ඒතර වෙච්ච හානිය මම හිතන්නේ ගණනය කළ නොහැකි ප්‍රමාණයක්. ඊළඟට අපේ රටේ ඖෂධ නියමන අධිකාරියටම සම්බන්ධයි ඖෂධ දත්ත පද්ධතිය. මේ තමයි සෙෆ්‍රොක්සින් වංචාවට අදාළ සියලු ලියකියවිලි. $125 ඖෂධ මිලදී ගන්න පුළුවන්කම තියෙද්දී $175 මිලදී ගැනීම නිසා එවකට අහිමි වෙනවා මිලියන 500ක්. හැබැයි මේක අපේ හෙළිදරව්වෙන් පස්සේ අවසන් වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ අභියාචනා කමිටුව නිර්දේශ කරනවා. එයත් නොසලකා හරිනවා
අවසානයේ ඇමතිවරයා සහ නිලධාරීන් කීප දෙනෙක්ගේ අවශ්‍යතා මත මිලියන 1200ක ගනුදෙනුවකින් ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීම සිද්ධ කරනවා. ඊළඟට මේ වලට ප්‍රශ්න සහගත තියෙන අපේ රටේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. රුපියල් මිලියන 70ක් වියදම් කරපු දත්ත පද්ධතිය ඉවත් කරනවා. මේ සම්බන්ධව කෝප් කමිටුවේදී කතා කරාම දත්ත පද්ධතියේ ප්‍රශ්නයක් තියෙන බව කියනවා. ඒකට කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්තාවක් දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂාංශය කියනවා පවතින දත්ත පද්ධතිය නිවැරදි කරන්න කියලා. ඒක පිටු 72ක වාර්තාවක්. මේක කම්පියුටර් ලොක් පිටු 72ක වාර්තාවක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේකට 73 වෙනි පිටුවක් අමුණලා ජනාධිපතිවරට යොමු කරලා අලුතෙන් මිලියන 700ක දත්ත පද්ධතියක් සඳහා අනුමැතිය ලබා ගන්නවා. දැන් ඒ දත්ත පද්ධතියත් වැඩ කරන්නේ නැහැ. ඒතර මිලියන 70 දත්ත පද්ධතිය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලෙන් දීපු මේ වාර්තාව status report for computer system of medical supply division of Sri Lanka prepared by University of Colombo School of Computing submitted to medical supply division 2021 July 20 මේකේ තියෙන computer log පිටු 72ක වාර්තාවක්. හැබැයි අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාව නිකුත් කරනකොට මේ print out එකට ඒගොල්ලෝ දන්නේ නැහැ මේක computer log කියලා 73 වෙනි පිටුවක් අමාත්‍යාංශයෙන් එකතු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට ඇවිල්ලා කියනවා මම දන්නේ නැහැ පිටු එකතුනේ කොහොමද කියලා. මේක හිරුනාලිකාවේ එතුමා පිළිගත්තා මේකට පිටු 73ක් අලුතෙන් පිටුවක් එකතු වෙලා තමයි කැබිනට් අනුමැතිය ගත්තේ කියලා. අද මේ මිලියන 700ක් විතර වියදම් වෙන දත්ත පද්ධතියෙන් අපේ රටේ ඖෂධ හිඟය සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීම සහ ඖෂධ හිඟය සම්බන්ධ වගේම අපේ රටේ සම්පූර්ණ දත්ත පද්ධතිය මේ වෙලාවේ අක්‍රිය වෙලා තියෙනට තුෂාර යම් ගැටලුවක් තියෙනවා නිවැරදි කරයි මා කියපු ප්‍රකාශයේ. ඊළඟට අර රවී කිව්වා වගේ අපේ රටේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධව ගත්තට පස්සේ බරපතල දූෂණ වංචා ආක්‍රමිතා අඛණ්ඩවම සිදු වෙනවා. ඊළඟට මේ තියෙන්නේ පරිගණක දත්ත පද්ධතිය සම්බන්ධව ලබා දීපු වාර්තා. ඊළඟ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරියේ SPC හා අමාත්‍යාංශ ඉහළ පුටුවල ඉන්නේ කවුද? මේ තමයි පසුගිය කෝප් කමිටු වාර්තා. මේ කෝප් කමිටු වාර්තාවල කියනවා සමහර රාජ්‍ය නිලධාරීන් තවදුරටත් රාජ්‍ය සේවයේ සිටිය යුතු නැහැ කියලා. අදේ නිලධාරීන් තමයි අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරවල ලේකම් තනතුරවල සහ මේ ඖෂධ සම්බන්ධ ක්‍රියාත්මිතේ සභාපති තනතුරවල ඉන්නේ. එතකොට අපි කොහොමද වර්තමාන සෞඛ්‍ය අර්බුදය මේ දේශපාලකින් සහ මේ නිලධාරීන් එක්ක විසඳගන්නේ කියලා ප්‍රශ්නය තියෙනවා. ඊළඟට මම හිතන්නේ මේ විදියට ගත්තට පස්සේ මේ තමයි දැන් අද සෞඛ්‍ය ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන සිදුවීම. අක්ෂිකාච මිලදී ගැනීමේදී අක්ෂිකාච ලක්ෂයක් මිලදී ගන්න රුපියල් බිලියනයක් වියදම් කිරීම සඳහා ඒ අක්ෂිකාච ලක්ෂය කැබිනට් මණ්ඩලයට දීලා අනුමත කරනවා වෙනුවට අමාත්‍යාංශ ලේකම් ප්‍රසම්පාදන යොමු කිරීම සඳහා අක්ෂිකාච ලක්ෂය 18-10ව 8කට කපටලා කුඩා ප්‍රසම්පාදන 8ක් නිර්මාණය කරනවා. මොකද එකපාර ගියා නම් මේක යන්නේ කැබිනට් මණ්ඩලයට නිසා. මම දන්නේ අපේ කැබිනට් ඇමතිවරු හිටපුවා ඉන්න නිසා දන්නවා. ඩොලර් රුපියල් බිලියනයක ගනුදෙනුවක් වෙනකොට ඒක කැබිනට් මණ්ඩලයේ අනුමත වෙන්න ඕන. ඒ නිසා අමාත්‍යාංශය සූක්ෂම වෙනවා. මේක කැබිනට් මණ්ඩලයට දාන්න නැතුව අමාත්‍ය ලේකම් මට්ටමින් ඉවර කරන්න තනි කැබිනට් තනි අක්ෂිකාච ලක්ෂයේ මිලදී ගැනීම 18-10ව 8කට කඩනවා. එතකොට අමාත්‍යාංශ ලේකම් මට්ටමින් මේ ගනුව විසඳෙනවා. මිල අඩු සමාගමට වඩා මිල වැඩි සමාගමේ වෙනස කෝටි 10ක්. මිල අඩු සමාගම අනුමත කරන්න කිව්වට පස්සේ ඒ ලේකනවල අතිරේක ලේකම්වරයා අනුමත කරන්නේ නැහැ. ඊට පස්සේ මම පෙන්නුම් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මිල වැඩි සමාගමෙන් කරපු ඉල්ලීමට පෞද්ගලිකව මිනිට් එක දානවා. මේ තමයි මිනිට් එක. මේක අපරාධ දෙපාර්තමේන්තුව බාර දීලා තියෙන්නේ. ඒ වගේම මේකෙදි පූර්ව ප්‍රසම්පාදන يعني බිඩ් බොන්ඩ් එකක් අස්සම් කරන්නේ නැහැ. ඒ වුණොට මිලියන 30ක චෙක් එකක් දෙනවා. මේ තියෙන චෙක් එක. හැබැයි මේ චෙක් එකත් අගුරු චෙක් එකක්. ඒ සම්බන්ධව ඊට පස්සේ අමාත්‍යාංශයේ අකවුන්ටන් ලිපියක් නිකුත් කරනවා මේ චෙක් එක අගුරු චෙක් එකක් කියලා. මේ තමයි අමාත්‍යාංශ ලේකම් අමාත්‍යාංශයේ අභ්‍යන්තර විකරණයේ නිකුත් කරපු ලිපිය. ඒ චෙක් එක අගුරු චෙක් පෙතක් කියලා. එතකොට මේවා ගැන ප්‍රකාශ කරාට පස්සේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් කර දැන් මේ සියලු ලිපිගොනු අපි පහුගිය කාලේ සාක්ෂි සහිතව අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කළා මම හිතන්නේ අපේ ජයන්ත සහෝදරයාත් ඉන්නවා අනුර කුමාර දිසානායක මහත්තයත් මේ වගේම ෆයිල් අරන් ගියාම මොකද වෙන්නේ මුකුත් වෙන්නේ නැහෙනි කියලා විහිළු කරපු දෙයම තමයි අපෙනුත් ගොඩක් අය අහන්නේ මේ ෆයිල් අරන් ගියාට මේවා පැමිණිලි කරාට මුකුත් වෙන්නේ නැහෙනි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ටික හරියට විමර්ශන කරා නම් රජයට ඩොලර් මිලියන ගාණක් ඉතිරි කරගන්න තිබුණා මේ ඒ ඩොකියුමන්ට් එකේ ඉතාම පැහැදිලි සාක්ෂි සහිත ගණදුණු තමයි මේ තියෙන්නේ හැබැයි අවාසනාව තමයි මේ ලේකම්වරු අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඒ කණකාධිකාරවරු සහ ඇමතිවරු අඛණ්ඩවම බියසක නැතුව සේවයේ සිටන නිසා ඔවුන් බයසක නැතුව ඒ ගණදුණු සිදු කරමින් ඒ නිසා තමයි විත්තිකාරයා ඉස්සෙල්ලා ගිහිල්ලා පැමිණිලි කරන්නේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන්න කියලා. ඊළඟට අවසාන වශයෙන් මම කියන්නම් දන්නවා මේ රටේ ආන්දෝලන සිදුවීමක් වුණා. මේ රටේ මන්දපෝෂණයේ පැතිර යද්දී මන්දපෝෂණේ නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා අපේ රටේ මන්දපෝෂණේ තියෙන්නේ ජනගහනයෙන් 4% කියලා පාර්ලිමේන්තුවේදී අසත්‍ය ප්‍රකාශ කරනවා. හැබැයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නවා අපේ රටේ සමස්ත මන්දපෝෂණය 50% ඉක්මවා තිබෙන බව. හැබැයි අවාසනාව කියන්නේ මන්දපෝෂණය ගැන 30%, 50%ක් තියෙනවා කියලා කියපු මාව සේවය අත්හිටුවන්න පියවර ගන්නවා. දැන් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව අධිකරණයේ කතා කරද්දී ඒ අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරයා කිව් දෙය තමයි ඇමතිවරයෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි රාජ්‍ය නිලධාරියෙකුට එහෙම කියන්න බෑ කියලා. අවසානයේ අධිකරණයේ තීන්දුව කරනවා රාජ්‍ය නිලධාරියන්ට අදහස් ප්‍රකාශ කිරීම දේශපාලකයන් අපහසුතාවයට පත් නොවන ලෙස සිදු කළ යුතුයි කියලා. ඒ නිසා අදත් මම කෙතර. මං කතා කළේ රවි කිව්වාගේ අපි අපේ වැටුම් පෙඩි කරගන්න කතා කරලා නැහැ. අපි අපේ දීමනා වැඩි කරගන්න කතා කරලා නැහැ. මේ සියල්ල කතා කරේ මේ රටේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන්. දැන් ඔබට තීරණය කරන්න වෙනවා සැබෑ සෞඛ්‍ය අර්බුදය ඇත්තේ කොතනද කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා සැබෑ සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා ක්‍රමවේද වෙනසක් අවශ්‍යයි. අඛණ්ඩවම HM ෆෞසි අමාත්‍යවරයාගේ ඉඳලා කිහිලිය රඹු කැල්ල දක්වා අවුරුදු 30ක් එකම නිලධාරීන් සිටින ආයතනයක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතොර ඇමතිවරයා වෙනස් වුණාට මේ දූෂිත ගණදුරු වලට සම්බන්ධ කිසිදු නිලධාරියෙක් කිසිදු ආයතනයක් කිසිදු සභාපතිවරයෙක් වෙනස් නොවීමේ ඛේදවාචකය අපි අත්දින්න. අපි දාන මේ කිසිදු පැමිණිල්ලකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම හෝ පැමිණිලි නොකරන බව අපි හොඳටම දන්නවා. ඒ නිසා තමයි අද සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ. ඒ නිසා අපි විශ්වාස ගන්න එකයි මම කිව්වේ. ඒකයි මං කිව්වේ මේ රටේ පුරවැසියන් තීරණය කළ යුතුයි. මේක සෞඛ්‍ය අර්බුදය විතරක් නෙමෙයි රටේ තියෙන සමස්ත අර්බුදයම ඉක්මනින්ම විසඳීම සඳහා පුරවැසියන් එකතු විය යුතුයි. මේ කතාවෙන් පස්සෙත් හෙටත් මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා හෝ ලේකම්වරු එහෙමම වෙනව නම් මේ රට කොයිතරම් අවාසනාවන්තද කියලා කිව්වේ මං ඒ නිසා. ඒ නිසා පුරවැසියන්ට වගකීමක් තියෙනවා. රවි කිව්වා වගේ සමහර සංස්ථා සමහර සමාගම් සමහර නිලධාරීන් ඇවිල්ලා ඇමතිවරුන්ගේ සභාපතිවරුන්ගේ ලේකම්වරුන්ගේ මේස උඩ බෙන්ස් කාර් වල යතුරු තියලා අපිව මර්ධනය කරන්නට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලපෑම් කරන රටක අපට ඉතාම පහසුවෙන් මගෙන් නැවත නැවතත් ඔස්ට්‍රේලියාව යුකේ විමසනවා ඇයි ඔබ එන්නේ නැත්තේ කියලා. මයිදර මේ රටේ පුරවැසියන් තීරණය කළ යුතුයි හෙටින් පස්සේ අපේ රටේ දිශානතිය කුමක් වෙ හිතුද කියලා.
මෙරට සියලුම පාර්ලිමේන්තු නියෝජිතයන් අපි රවීලා මහමගදී ඝාතනය කළ මේ සටන අත් නොහැරී සිටී කියලා මයිල්ල පස්තුති. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්